උදෑසනක් අද මේ segment එක පුනරුදුවදේ ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා හැමෝම. ඒකද අපි දැනගන්න ඕනේ විශේෂයෙන්ම උරවැසියන් දූෂිතයන්ව පරාජය කරලා රාජ්‍ය බලය තහවුරු කරගත්ත ප්‍රජාතන්ත්‍රික වශයෙන් සම්දෙක්. එනිසා දැන් මෙතනින් එහාට අපිට තියෙන්නේ අනුර ජනාධිපති සහෝදරයාට අවශ්‍ය කරන පාර්ලිමේන්තු බලය ශක්තිමත් කළ දෙන්න. ඒ හරහා තමයි ජාතික ජන බලවේගයේ තියෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකට මේ අන්තර් කාලය තුළ ජනතාවට දිය හැකි උපරිම සහන ජනතාවට අපි දීපු පංචාව දූෂණය නැවැත්වීම විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් අවභාවිතාව අඩු කිරීම අවභාවිතාව නැවැත්වීම ඒ වගේම අනවශ්‍ය වියදම් අඩු කිරීම කියන අයට අපි විශේෂයෙන්ම මේ ඒ කාරණා පිළිබඳ දැන් සැලකිල්ල ලක්වමින් රාජ්‍ය පාලනය ඉතාමත් සක්‍රීයව වේගයෙන් අලුත් දේවල් සමග ඉදිරියට කරගෙන යනවා. එතකොට මේකේ ව්‍යුහාත්මක වෙනස්කම් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ යොදලා තියෙන ව්‍යුහාත්මක වෙනස්කම් විශේෂයෙන්ම මූල්‍ය බලය සම්බන්ධ අධිකාරිය තියෙන පාර්ශ්වයකට ඒ නිසා මූල්‍ය බදු ප්‍රතිපත්ති ඒ වගේ දේවල් කිසි දෙයක් මේ වෙලාවේ වෙනස් කරන්න බෑ. ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි මහන්සියලා වැඩ කරන්න තව තියෙන අපිට තව මාසයක්. ඒ මාසය ඇතුළත අපි තාමත් ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරගත්තම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒතර දැන් ඔබට අත්විඳින අපටත් අත්විඳින්නේ මෙතෙක් කල් පාලකයන් කරන්න ආපු වැඩපිළිවෙලේ අපුරු ප්‍රතිඵල එහෙම නැත්නම් ඒ නිසා සවුන්ඩ් ඇහෙන නැද්ද? දැන් ඇහෙනවද? හරි. එතකොට අද කතා කරන්න අවශ්‍ය කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ දන්නවා ලංකාවේ ලෝහ කර්මාන්තයක් තියෙනවා. දැන් ඇහෙනවද? මම කතා කරන එක ඇහෙනවද? හරි. ලංකාවේ තියෙනවා ලෝහ කර්මාන්තය. ඒතර ලෝහ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තේ ගොඩක් අමුද්‍රව්‍ය 90%ක් විතර අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ රීසයිකල් ලෝහ. ඒ කියන්නේ ඇලුමිනියම්, තඹ, යකඩ. ඒතර අපේ රටට ඇතුළට එන විවිධ භාණ්ඩවල මෙන්න මේ ලෝහ අඩංගු වෙනවා. ඒතර මේ ලෝහ නැවත රීසයිකල් කරලා ගන්න එක හරහා තමයි ඒ කර්මාන්තය, පිත්තල කර්මාන්තය, ඒ වගේ දේවල් පවත්වාගෙන යන්නේ. එතකොට මේ කර්මාන්තයට අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය තමයි මේ පාවිච්චි කළ ලෝහ ද්‍රව්‍ය. ඒතර මේ පාවිච්චි කළ ලෝහ ද්‍රව්‍ය හොරපාරෙන් රටපන්නනවා කියන එක මේ කර්මාන්තේ ඉන්න හැමෝම දන්නවා. ඒ නිසා මේ කර්මාන්ත කරුව ජාතික ජන බලවේගයේ ඉල්ලීම තමයි මේ අනීතික වශයෙන් ලෝහ භාවිතා කළ ලෝහ කුණුකොල්ලයට අපනයනය කිරීම වළක්වන්න කියන එක. ඉතින් ඒ සඳහා විශේෂයෙන්ම ඊයේ ඔබ දකින්න ඇති රේගුව තඹ කන්ටේනරයක් අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ පළවෙනි එක. ඉතින් මම ඉල්ලා සිටිනවා ඔබ දන්නවා නම් කවුරු හරි කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතියෙන් තොරව, ඒ කියන්නේ ලයිසන් එකකින් අප්‍රූවල් එකකින් තොරව භාවිතා කළ ලෝහ අපනයනයේ යෙදී සිටිනවා නම් අන්න ඒ අයට කියන්න ඒ තොරතුරු අවශ්‍ය නිලධාරීන්ට ලබා දෙන්න කියලා අනිවාර්යෙන් අල්ලනවා. මොකද මේක නැවැත්වුවම තමයි අපේ ලෝහ කර්මාන්තය පුනරුදයක් ළඟා කරගන්න පුළුවන්. ලෝහ කර්මාන්තයේ පළවෙනි අර්බුදය මේක. ඊළඟ කාරණය තමයි ඔබ දන්නවා අපි විශේෂයෙන් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශවල පැහැදිලිව සඳහන් කරා අපි හැම අමාත්‍යාංශයකටම අපිට අවශ්‍ය කරන දැනුම ලබා ගැනීම සඳහා උපදේශන මණ්ඩල පත් කර ගන්නවා කියලා. මොකද අපි ඒ කතාව පැහැදිලිව ඔබට කියන්නේ ඇමතිතුමාට ඒ සහාය වෙන්න ඒ අවශ්‍ය කරන දැනුම ලබා ගන්න. ඉතින් ඊයේ දවස් ඇතුළත ඔබට දකින්න ඇති ජාතික ජන බලවේගයේ ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශකයන් විදියට, ආර්ථික සහ මූල්‍ය උපදේශකයන් විදියට ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහත්මයා සහ දුමින්ද හුලංගමුව මහත්මයා පත් කරලා තියෙනවා. එතකොට දුමින්ද හුලංගමුව කියන්නේ කවුද? ඔහු තමයි
ඕනස් ටයන් ආයතනයේ පාට්න විදිහට ඉඳලා ලංකාවේ ඊට පස්සේ මේ පහුගිය කාලේ පුරාවටම ලංකාවේ වාණිජ මණ්ඩලයේ සභාපති. ඒත් ලංකාවේ වාණිජ මණ්ඩලය කියන්නේ ලංකාවේ විශාලතම ව්‍යාපාර සම්බන්ධ වෙලා තියෙන සංගමේ ඒ කෙසේ වෙතත් එතුමා පෙනී සිටින්නේ ලංකාවේ කර්මාන්ත සහ ව්‍යාපාර වෙනුවෙන්. එතකොට පෙනී සිටියේ. එතකොට අන්න ඒ වගේ පුද්ගලෙක් ජනාධිපතිගේ උපදේශකෙක් බවට පත් කර ගැනීමම අපි අලුත් සංස්කෘතියක් ආරම්භ කරනවා. ඉතින් ඒ අලුත් සංස්කෘතිය ආරම්භ කිරීම ඊයේ ආරම්භ වෙන්නේ. ඉතින් ඉතාමත් සාධනීය කාරණයක්. දේශපාලනික වශයෙන් ජාතික ජනබල වේගයේ මෙතෙක් අපිත් එක්ක වැඩ කරපු මහාචාර්ය අනිල් ජයන්ත සහෝදරයා සහ දුමින්ද හුලංගමුව මහත්මයා දැන් ජනාධිපති ආර්ථික උපදේශකයන් විදිහට පත් කරගෙන තියෙන ඉතාමත් සාධනීය තත්ත්වයක්. විශේෂයෙන්ම ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉතාමත් ඉහළ ඇගීමකට දැන් ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ අංශවල ප්‍රාමාණික හැකියාවන් තියෙන අය ලංකාව ගොඩනගන්න මෙච්චර කාලයක් උත්සාහ කරපු අය අනිවාර්යෙන් මේ ක්‍රියාවලියට ඉදිරියටත් මේ රට අනික් පැත්තෙන් අපි ගත්තට පස්සේ ඊයේ පළවෙනි කැබිනට් ප්‍රෙස් එක තිබ්බා. ඉතින් ඒ නිසා අපි ඕගොල්ලන්ට කියන්නේ විශේෂයෙන්ම මේ රාජ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා මේ කැබිනට් ප්‍රකාශක එහෙම නැත්නම් විජිත සහෝදරයයි පවත්වන මාධ්‍යම බලන්න. මොකද ඔබේ තියෙන ගැටලු ගොඩක් ඒ ගැටලු වලට උත්තර එතන ලැබෙනවා. ඉතින් ඒ නිසා මීට කලින් නම් අපි අර බන්දුල මොහොතෙන් තියෙන කෙච්චර බැලුවේ නැහැ තමයි. නමුත් රාජ්‍ය ඇතුලේ සිද්ධ වෙන දේවල් වෙනස්කම් තීරණ පිළිබඳ ඉතාමත් හොඳ අවබෝධයක් එතන ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ වෙනස කරේ ඉතාමත් ඉදිරිගාමීව ඉදිරියට යන ආපස්සට යන්න නෙමෙයි. ඒ නිසා කට්ටියට කලබල වෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම විපක්ෂයත් අකර්මණ්‍ය වෙලා තියෙන ආකාරයේ වෙලාවක අර හිත වේදනාවට පත් වෙච්ච බුකි ඒ කියන්නේ Facebook එකේ ඉන්න අය පොඩක් දැඟලුවා කියලා ඒක තේරුමක් නැහැ. මොකද උන් කිසිම පදනමක් නැතුව මූලයක් නැතුව අපි මෙතෙක් කල් ගොඩනගපු ප්‍රතිපත්ති සහ ඒ වගේ තියෙන පදනම පිළිබඳ අවබෝධයක් නැතුව අපිට මඩ ගහන්න උත්සාහ කරාට තේරුමක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මට මඩ ගැසීම සඳහා යොදලා ඉන්න කණ්ඩායමට මම විශේෂ ස්තුතියක් කියනවා. මොකද ඉදිරියේ මැතිවරණයක් එනවා. ඔබලා මට මඩ ගහන්න ගහන්න මගේ ප්‍රොෆයිල් එක අප් වෙනවා. ඉතින් ඒ නිසා මම බොහොම ස්තුතිවන්ත වෙනවා. කොන්ටෙක්ස්ට් එකෙන් පිට පරණ පෝස්ට් අරගෙන විවිධ අර්ථකථන දුන්නට වැඩක් නැහැ. අපි තාමත් පැහැදිලිව අපේ ප්‍රතිපත්ති අවුරුදු ගාණක් තිස්සේ කියලා තිනවා. ඒ ප්‍රතිපත්ති අපි ප්‍රතිපත්ති ප්‍රකාශයක දාලා තිනවා. ඒ ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා ඊළඟට බලශක්ති ශේෂය සම්බන්ධයෙන්ම ඉතා හොඳ ප්‍රෙස් එකක් ඊයේ තිබ්බා. එහි නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. ඉතින් ඒ නිසා ඒකත් අහන්න. ඔය මේ අපි විශේෂයෙන්ම මේ කියන්නේ දැන් මේ සතියේ ඉඳලා දූෂණ මර්ධන පිළිබඳ වේගෙන් රජය ක්‍රියාත්මක වෙනවා. එතකොට අද සිකුරාදාට IMF ආයතනයේ ලංකාවට ඇවිල්ලා ඒ සඳහා මූලික සාකච්ඡා ආරම්භ වෙනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව මේ හැම එකින්ම අවශ්‍ය කරන සහය මේ වෙනකොට ලංකාවට ලැබෙමින් පවතිනවා. ඊයේ හවස දැන් කට්ටියක් කියන් හිටියා ජපානයේ යෝජිත ව්‍යාපෘති ජූලි මාසේ තමයි ඒගොල්ලෝ කිව්වේ කියලා. නමුත් ජූලි මාසේ කියලා අද ඔක්තෝබර් 2 වෙනිදානේ. ඒ දක්වාම කුත් කෙරුන්නේ නැහැනේ. නමුත් ඊයේ රෑ වැඩ පටන් ගත්තා. ඒ නිසා ඒකත් බලන්න. ඔබට පේනවා ඇති ජපානයේ සමාජිකයන් සහ ජනාධිපති ලේකම්වරයා අතර මේ සාකච්ඡාව මේ ටික කඩිනමෙන් කොහොමද කරන්න කියලා. ඉතින් මේ වෙනකොට අනේක විවිධ දිශාවන් වලින් විවිධ ආයෝජන අවස්ථා පිළිබඳ ප්‍රපෝසල්ස් එනවා. ඉතින් අපි ඔබලාට කියන්නේ මේ කඩිමුඩියේ ඔක්කොම ඉවැලුවේට් කරන්න බෑ. ඒක නිසා අපි BOI එක හරහා එමු. ඒ BOI එක හරහා ගේන්න ඕගොල්ලෝගේ ප්‍රපෝසල්ස්. එතකොට අපි නැෂනල් ප්ලෑන් එක ඉදිරිපත් කරන්නේ බජට් එකත් එක්ක. අන්න එතනදී තමයි ඕගොල්ලෝගේ ප්‍රපෝසල්ස් වලට ලොකු අවධානයක් අපිට යොමු කරලා විවිධ අමාත්‍යාංශවල අමාත්‍යවරු පත් වුණාට පස්සේ ඒ එක් එක් ව්‍යාපෘති අපිට සලකා බලන්න පුළුවන් කියලා මම දන්නවා. ඒ තියෙන උනන්දුවට ඔබ සියලු දෙනාගේම යෝජනා අපි වෙත එනවා. ඉතින් බජට් එකටත් ඒවා ඇතුල් කරගන්න අදහසින් තමයි ඔබ ඒවා එවන්නේ. ඒ පිළිබඳ අපි විධිමත් ක්‍රියාවලියක් හෙට අනිද්දාට දියත් කරන්න සූදානම්. ඉතින් මේ වෙලාවේ ජනතාවට කියන්න තියෙන්නේ ජාතික ජනබල වේගය පිළිබඳ වැරදි අවබෝධයන් හදපු නිසා තමයි අපේ ඡන්ද පදනම යම්කිසි
මට්ටමකට අඩු වෙලා තියෙන්නේ ඡන්ද ප්‍රමාණය අපි හිතුව 50ට වැඩිය ගන්න. ඉතින් ඒ අවලාද සම්පූර්ණයෙන් දැන් පැත්තකට වෙලා තියෙන්නේ. ඒ අවලාද කිසි දෙයක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දීපු පුරවැසියන් මේ කතාව ඔබ කියලා දෙන්න. ඒ වගේම සමග ජන බලවේගයට අපි ගැන වැරදි මතයක් සහිතව සමග ජන බලවේගයට ඡන්දය දීපු පුරවැසියන් ඕනොත් අපි දායක කරගන්න ඕනේ. මේක සාමූහික ක්‍රියාවලියක්. මේ රට හොඳ දිශාවට යනවා කියලා දැන් හැමෝටම පේනවා. වියදම් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. හරිණේ සහෝදරිය, අම්‍ර සහෝදරිය, විජිත සහෝදරයා පුළුවන් උපරිමයෙන් මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඉතින් ඔබට ඊයේ දැනගන්න ලැබුණා පාස්පෝර්ට් මගඩියකුත්. ඒ කියන්නේ ලංකාවේ පාස්පෝර්ට් ඉෂු කරන්න ගිහිල්ලත් අලුත් ආයතනයකට ඊ පාස්පෝර්ට් එක දීලා ඒගොල්ලෝ ඒ කමිට්මන්ට් එක ඉෂ්ට කරපු නැති හින්දා තමයි පාස්පෝර්ට් පෝලිමක් ඇති වෙලා තියෙන්නේ, පාස්පෝර්ට් නැති වෙලා තියෙන්නේ. ඒ සඳහා යුහුසූලුව මේ වෙනකොට අවශ්‍ය කරන කාර්යයන් සිද්ධ වෙනවා. නමුත් ඒක ඔක්තෝබර් 15 පමණ වෙයි කියලා තමයි අදහස් කරන්නේ. ඒකේ සංකීර්ණතාවය දැනගන්න ඔබ ඊයේ තිබ්බ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රෙස් එක අහන්න ඕනේ. ඒ කොහොමද මේ මගඩි සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මෙතනින් එහාට තියෙන්නේ මේ උරුලෑව ගිය පාර සුද්ධ කරගන්න එක. ඒ නිසා අපි ඔබලාට ඉල්ලා සිටිනවා ශක්තිමත්ව සිටින්න. මේ අපේ තොරතුරු හරියට තොරතුරු ටික ලබා ගන්න, විශේෂයෙන්ම ජනාධිපති මාධ්‍යයකක ජාතික ජන බලවේගයේ ප්‍රධාන Facebook පිටු සහ විධායක කමිටු සමාජිකයන්ගේ පැහැදිලි කිරීම හරහා ඔබට මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඔබට තියෙන්නේ මැතිවරණයට සූදානම් වෙන්න ඉතාමත් හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ මැතිවරණය ලංකාවේ ඉතාමත් දියුණු පාර්ලිමේන්තු මැතිවරණයක්. මොකද මේ මැතිවරණයේදී අර දූෂිතයන් දැනුමෙන් අඩු අය සහ දේශපාලනිකව අපිව විනාශ කරන්න දායක වෙච්ච හැමෝම රිජෙක්ට් වෙන මැතිවරණයක් තමයි තියෙන්නේ. ඉතින් වාහන ටික ගැන ගොඩක් අහනවා. ඉතින් වාහන ටික ඇත්තටම ඔක්ෂන් කරන්න වෙයි. මොකද ඒ වාහන ආයෙත් ඉස්සරහට පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ. ඉතින් එතකොට ඒවා අත්‍යවශ්‍ය සේවාවල තියෙන මොන හරි අඩුපාඩු වලට යොමු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔක්ෂන් කරලා ඒ සඳහා අත්‍යවශ්‍ය සේවාවලට අවශ්‍ය වාහන ටික ගන්නත් හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳ අවසාන තීරණයක් තාම නැහැ. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සෙග්මන්ට් එක මම කරන්නේ අර විශේෂයෙන්ම අර දුකටපත් වෙලා වේදනාවටපත් වෙලා ජාතික ජන බලවේගයේ ප්‍රගතිය දිහා බලන් ඉන්න බැරි අයට අර උදේ හවස ඒගොල්ලන් කරන්න දෙයක් නැති හින්දා විවිධ මඩ ප්‍රචාරයවන නිසා අන්නේ ටික ක්ලියර් කරගන්න තමයි දාන්නේ. ඉතින් ඔව් විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ඡන්දය ඉල්ලන්නේ 2019 විදියටමයි. ඉතින් මනාප තියෙනවා. ඔබට කැමති කෙනෙක් තෝරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරමින් විවිධ කාන්තා පිරිමි තරුණ විදියට ලිස්ට් එක එළියට එනවා. ඒ ලිස්ට් එක එළියට ආවම ඔබට පුළුවන් විශේෂයෙන්ම ඒ ඔබේ කැමති කෙනාව තෝරලා පාර්ලිමේන්තුවට යවන්න. ඒ ගැන අර්බුදයක් නැහැ. 2019 සිද්ධ වෙච්ච ආකාරයටම තමයි මේ වරත් මැතිවරණය සිද්ධ වෙන්නේ. ඉතින් සුබ දවසක් සියලුම දෙනාට.